එතකොට රාජ්‍ය සන්තක කරොත් මේ දේවල් ලැබෙන්නේ කොහොමද ලැබෙන විදිය කොච්චරක් ලැබෙනවද දැන් මොනවා හරි දෙයක් රාජ්‍ය සන්තක කරලා ඒක විකුණුවොත් හරි නැත්නම් දඩයක් පැනවුවොත් හරි ඒකෙන් 50%ක් රාජ්‍යයට යනවා ඒ රාජ්‍යයට යන එකෙන් 60%ක් යනවා කන්සොලිඩේටඩ් ෆන්ඩ් එකට නැත්නම් එකපාරට අරමුදලට 40%ක් යනවා රේගුලර් නිධාරණගේ වන්දියා කළමනා කරන අරමුදලට මේකත් ඇති උනේ 1988 අපේ හිටපු අඹරපාල මහත් වැඩි තිබල මැරුවට පස්සේ එයාට වන්දි කියවන්න ක්‍රමයක් නැතුව හිටපු මුදල් ඇමතිවරයා එයා විසින්ම උනන්දු වෙලා මේ සංශෝධනය ගෙනල්ලා තමයි අර 100ට ආණ්ඩුට යලා 150 120ක් රේගුල නිධානගේ කළමනාකරණ වන්දිය අරමුදලට දුන්නේ. ඒකෙන් අද වෙනතුරු ලක්ෂ 100ක් ගෙවලා තිනවා දෙවිනියට වෙඩි තෙල මරපු සුජිත් පෙරේරා මහත්මයාට. එදායින් පස්සේ 75ක්වත් නිලධාරීන්ට පුද්ගලික මේකෙන් ගෙවලා නැහැ. බිලියන් 8ක් අද වෙනකන් තියෙනවා. ඒ බිලියන් 8 තියෙනවා තාමත් මහා භාණ්ඩාගාරයේ මුදල් පාවිච්චි කරලා ඇති ඉලක්කම ඉදිරියට විතරක් තියෙනවා. ඒ නිසා අවල් 70ක් බෙදා ගන්න කියන පට්ටවල් බොරුව පැල කරලා තියෙනවා. එහෙම එකක් නැහැ. අපි වගකීමෙන් කියනවා. ඊළඟ දේ ඒ කියන්නේ 40යි. සමස්තයක් විතර ගත්තම